පහත කවර අවස්ථාවේදී රසායනික විපර්යාසයක් සිදුවේද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. දැන් අපි දන්නවා මේ විපර්යාස දෙකක් තියෙනවා. එකක් භෞතික විපර්යාස අනිත් එක රසායනික විපර්යාස. පුතේ භෞතික විපර්යාසයක් කියලා කියන්නේ භෞතික තත්ත්වය වෙනස් වෙන. පදාර්ථයේ භෞතික තත්ත්වය වෙනස් වෙන. එච්චරයි. එච්චරමයි. ඒ අයිස් කැටයක් තියෙනවා රත් කරාම ද්‍රව ජලය වෙන. ඉස්සලා ඝන දැන් ද්‍රව. භෞතික තත්ත්වය වෙනස් වෙන. හරි. ඒතර ආරම්භක ද්‍රව්‍යයෙන් අවසාන ද්‍රව්‍යයක් හැදෙනවා. ඒක භෞතිකව වෙනස්. හැබැයි රසායනිකව වෙනස් නැහැ. අපිට ඕන නම් අර අවසාන ද්‍රව්‍යයෙන් නැවත ආරම්භක ද්‍රව්‍යය හදාගන්න පුළුවන්. අර වතුර ටික සීතල කරලා අපිට අයිස් කැටේ හදාගන්න පුළුවන්. එහෙනම් පුතේ භෞතික විපර්යාස අපි කියනවා ප්‍රතිවර්තයයි කියලා. ප්‍රතිවර්තයයි කියලා කියන්නේ නැවත ආපසු අතර සිද්ධ කරන්න පුළුවන්. නව පළ හැදෙන්නේ නැහැ. රසායනිකව වෙනස් වෙන්නේ නැහැ. භෞතිකව විතරයි වෙනස් වෙන්නේ. හැබැයි ඔකේ අනිත් පැත්ත රසායනික විපර්යාසයකදී වෙන්නේ. පුතේ රසායනික විපර්යාසයකට ගන්න දේවල් වලට කියන්නේ ප්‍රතික්‍රියක කියලා. රසායනික විපර්යාසයකදී අලුතෙන් හැදෙන දේවල් වලට කියන්නේ කවුරුත් යන්න එපා ඵල කියලා. එහෙනම් ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනවා. ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනවා. එතකොට පුතේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට නව ද්‍රව්‍ය හැදෙනවා. නව ද්‍රව්‍ය හැදෙනවා. හරි. ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී නව ද්‍රව්‍ය හැදෙනවා. ඒ හැදෙන නව ද්‍රව්‍ය වලින් නැවත ආරම්භක ද්‍රව්‍යෙහිවත් ප්‍රතික්‍රියක හදන්න බෑ. ඒ නිසා අපි කියනවා රසායනික විපර්යාස අප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් කියලා. අප්‍රතිවර්ත්‍යයි. නැවත ආපසු අතට සිදු කළ නොහැක. නොහැක අප්‍රතිවර්ත්‍යයි. හරි. එහෙනම් දැන් මෙතන හොයන්න ඕන අන්නේ වගේ අප්‍රතිවර්ත්‍ය. ඒ කියන්නේ නවපල හදන දෙයක්. දෙයක්. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් තමයි අපි හොයන්න ඕන. ජලය වාෂ්ප කරන. වතුර රත් කරනවා. ඉතින් හුමාලය හැදෙනවා. ඉතින් හුමාලයට උඩින් ඔය මොකක් හරි වීදුරුවක් වගේ ඇල්ලුවාම නැවත වතුර බිඳුව හැදෙනවනේ. එන එක භෞතික විපර්යාසයක්. භෞතික විපර්යාසයක්. දර දහණය කරනවා. මේ දර දහණය කරනවා. හරි. මේ දර ටික ගිනි තියෙනවා. ඒතර මෙතන අලු ටිකක් හැදෙනවා. මේ අලු ටිකෙන් නැවත මේ දර කෑලි ටික හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් පුතේ ඒක රසායනික විපර්යාසයක්. මෙහෙම මතක තියාගන්නකෝ. දහණයක් නම් ඒක රසායනික විපර්යාසයක්. දහණය කියන්නේ රසායනික විපර්යාසයක්. අය කතන්දරයන්නේ. දහණය කියන්නේ රසායනික විපර්යාසයක්. රයිට්. හරි. පුතේ ඉටි දිය වෙනවා. දිය වෙච්ච ඉටි සිසිල් කරාම නැවත ඉටි ගන්න පුළුවන්. කපුරු බෝල ද්‍රවීමේදී කපුරු බෝල රත් කරලා ද්‍රව කරනවා. සිසිල් කරාම නැවත කපුරු බෝල හදන්න පුළුවන්. හරි. right එන එකත් භෞතික විපර්යාසයක්. එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ මෙතෙන්ට 2 2.